നീരോഗ്യമാദിനാ പ്രാർത്ഥനാക്രമീൻ വിശ്വ പാത്സലവതി താമത് മാതരം ഗൗരവൻ പിളികാന്നോബ് දැන් ඔබට පුළුවන් අපේ නාලිකා හරහා දෛනිකව ඔබ ලග්න පලාපල ග්‍රහමාරුවීම් ගැන ඔබට කතා බහක් කරන්නට. ඉතින් අද දවසෙත් අපි මේ ග්‍රහමාරුවීම් ගැන කතා කරනවා. ග්‍රහමාරුවීමත් එක්ක මේ ග්‍රහචාරි බලපෑම ලග්න 12ට කොයි වගේද කියන දේත් අපි හඳුනා ගන්න සූදානම් වෙනවා. ඉතාමත් මාදරෙන් ගෞරවයෙන් අපි එතුමන්ට පිළිගනිමු. අපේ වැඩසටහන් ජ්‍යොතිෂ පරාසර බුම්බල අධිසම්හනලාභී ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අංක විද්‍යාඥ දිමුත් රංගනමැතිතුමන්. අයබන් ඔබතුමාට ආයුෂ බොහෝ වේවා. ඔබටත් ආයුෂ බොහෝ වේවා. අක්තෝබර් 13 වෙනිදා ඔන්න සිකුරු වෘෂික රාශිගත වෙනවා. මේ වෘෂික රාශිගත වීමත් එක්ක ලග්න 12ට බලපාන ආකාරයේ අපි මුලින්ම කතා කරන්නට කලින් අපි මුලින්ම කතා කරලෙමු මේ සිකුරුගේ බලපෑම මේ කොයි කාලේ කොච්චර කාලයකට සිද්ධ වෙනවද? ඒ කාල සීමාව තුල පොදු බලපෑම මොන වගේද කියන දෙස. සාමාන්‍යයෙන් මෙහිම කියන එක ටිකක් අවාසිදායක වෙන්න පුළුවන්. ඒ උනට ඇත්ත කියන්න ඕනේ සාමාන්‍යයෙන් මේ තනි ග්‍රහ මාරුවකින් පුද්ගලයෙක්ගේ ජීවිතේ ලොකු බලපෑමක් කරන්න බෑ. ඒකන්නේ නවග්‍රහ මණ්ඩලයේ ග්‍රහයෝ 9 දෙනෙක් ඉන්නවා. එතකොට ඔය සෙනසුරු වගේ ග්‍රහයෙක් අවුරුදු දෙකමාරක් එක රාශියක ගමන් කරනවා. ගුරු වගේ ග්‍රහයෙක් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගමන් කරනවා. හැබැයි අපි මෙතනදී උත්සාහ කරනවා මේ සමස්ත ග්‍රහ තාරකා සිත්තම පිළිබඳවම යම් අවබෝධයක් ලබාගෙන මේ සිකුරු වෘච්චික රාශිය ගත වීම ඔබට බලපාන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්නට. දැන් මේ සිකුරු කියන්නේ අමාවි ආදරය, ප්‍රේමය, කාමය, විරහව, සුංගාරය, ඒ වගේම අපි ගත්තොත් ලස්සන සුන්දර දේවල් වලට කාරකත්වයක් දරන ග්‍රහයි. ඒ සිකුරු එන්නේ කුජගේ රාශියකට. සිකුරු වගේ ග්‍රහයෙක් කුජගේ රාශියකට ආවට පස්සේ විශේෂයෙන් මෙතන කුජ සිකුරු යෝගයක් නිර්මාණය වෙනවා. සිකුරු කුජගේ රාශියක සිටියොත් හරි, උත්පත්ති කේන්දරයේ කුජ සිකුරු සප්තම දෘෂ්ටියෙන් දැක්කොත් හරි, කුජ සිකුරු අතර අපි හිතමුකෝ නැකත් පරිවර්තනයක් සිදු වුණොත් හරි, මේ කුජසිකුරු යෝගයේ කුජසිකුරු යෝගය කියන්නේ කාම යෝගයක්. ඒක ටිකක් තරමක් දුරට කෙනෙක්ගේ කාමුක භාවය, සක්‍රීය ලිංගික හෝමෝන ක්‍රියාකාරීත්වය වර්ධනය කරනවා. ඉතින් වුච්චික රාශිය කියන්නේ ටිකක් গুপ্ত රාශියක්. සිකුරු গুপ্ত රාශියකට ආවට පස්සේ එතනදී කාම යෝගයේ ක්‍රියාත්මක වෙන ආකාරය ටිකක් වෙනස් වෙනවා. කොහොම වුණත් සිකුරු වගේ ග්‍රහයෙක් වෘච්චික රාශියේ ගමන් කරනවා ඔක්තෝබර් 13 වෙනිදා ඉඳලා නොවැම්බර් 7 වෙනිදා දක්වා කාලේ. මේක ඉතාම යහපත් සහ වෙනස් අත්දැකීම් තිළින කරන ග්‍රහ මාරුවක්. එහෙමනම් මේ ග්‍රහ මාරු වීම ලග්න 12ට කොහොමද කියලා දැන් අපි දැන් කතා කරන්න සෝදානම් වෙන්නේ. ඉතින් ඔබ මේෂ ලග්නයේ කෙනෙක් නම් ඔබට තමයි මෙන්න මේ අවස්ථාව දැනගන්න මේ කාල සීමාව තුළ ඔබට කොයි වගේ කාල සීමාවක් උදා කරයිද කියන දේ. ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසයේ 7 වෙනිදා දක්වා කාලය සිකුරු වෘච්චික රාශිය ගත වෙනවා. මේෂ ලග්න ධාරීන්ගේ සිකුරු කියන්නේ ධනස්ථානාධිපතියා වගේම කලත්‍රස්ථානාධිපතියා එන්නේ ලග්නෙන් අටවැන්නට. හත්වැන්නාධිපතියා හත්වැන්නෙන් දෙවැන්න වූ ආයුෂස්ථානයේ මාරකස්ථානයේ ගමන් කිරීම සුබ නැහැ. ආදරය, ප්‍රේමය, විවාහය සම්බන්ධව සිත්‍රිදීමක් ඇති වෙන්න පුළුවන්. දැන් මේෂ ලග්න ධාරීන්ගේ සියලු ලැබීම් පෙන්වන අයස්ථානයේ සෙනසුරු යනවා වෙරි ගුඩ්, ඉතාම හොඳයි. මේෂ ලග්න ධාරීන්ගේ ගුරු ග්‍රහයා ධනස්ථානයේ යනවා සුබයි, හොඳයි. හැබැයි මේ සිකුරු මාරුව අපි ගත්තොත් හත්වැන්නාධිපතියා හත්වැන්නෙන් දෙවැන්නෝ අටවැන්නේ ගමන් කරන කාලයේ බිරිඳ සැමියා සමග වැඩ කරද්දී අතේ දුරින් වැඩ කරන්නේ. තදව්ව වැස්සටයි වැඩිසෙනෙහි දබරටයි කියනවා වගේ ඕනාවට වඩා ඕනම දෙයක් ඕනෙම නෑ කියලා හිතලා වැඩ කරන්නේ. සමහර වෙලාවට විවාහයේ කායික සම්බන්ධතා ටිකක් සීමා වෙන්න පුළුවන් කාලයක්. මේෂ ලග්න ධාරීන් පිරිමි අය කාන්තාවන් ඇසුරු කරද්දී ටිකක් කල්පනාකාරී විය යුතු කාල සීමාවක්. සිකුරු වගේ ග්‍රහයෙක් අටවැන්නට එන එක මේෂ ලග්න ධාරීන්ට සුබ පිහිටීමක් නෙමෙයි. හැබැයි සමස්ත ග්‍රහ තාරකා සිත්තම හොඳ හින්දා සිකුරුගේ බලපෑම ඇතිවන නරක ප්‍රතිඵල අවම වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා වෘෂභ ලග්නය ගැන. ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසයේ 7 වෙනිදා දක්වා කාලය වෘෂභ ලග්න ධාරීන්ගේ සිකුරු වෙන්නේ ලග්නෙන් 7 වෙන්නට. සිකුරු කියන්නේ වෘෂභ ලග්න ධාරීන්ගේ ලග්නාධිපතියා. ලග්නාධිපතියා ලග්නෙන් 7 වෙන්නට එනවා. මම ඔය සිකුරු 7 වෙන්නට එන බොහෝ සිකුරු මාරුවලදී කියනවා සිකුරු 7.
ඔයා සිකුරු හතේ උත්පත්තියෙන් ඉපදුනා නම් ඔයා මනමාලයි. මොන ලග්නෙන් ඉපදුනත්. ඔයාගේ සිකුරු ලග්නේ හිටියත් ඒත් ඔයා මනමාලයි. සිකුරු හතේ ඉන්න වෘෂභ ලග්නධාරීන්ට ලග්නාධිපතියා හතේ සිකුරු යන කාලය විරුද්ධ ලිංගිකයන්ගේ ආදරය ආකර්ෂණය අඩුවක් නැතුව ලැබෙනවා. ඔයා අවිවාහක වෘෂභ ලග්නධාරීෙක් නම් ඔයාට සුදුසු වයසේ නම් ඉන්නේ ආදරණීය මංගල යෝජනා උදා වෙන්න පුළුවන්. වෘෂභ ලග්නධාරී ඔයාට උදව් කරන්නට බොහෝ කණ්ඩායම් වෙන්නට පුළුවන්. පවුල් ජීවිතයේ ඇතුලේ තිබ්බ ගැටලු ප්‍රශ්න බාධක පවා වෘෂභ ලග්නධාරීන්ගේ විසඳෙන්න පුළුවන්. වෘෂභ ලග්නධාරීන්ට යෝගකාරක සෙනසුරු බලවත් වෙලා මුදුනස්ථානයේ ගමන් කරනවා. ඒ වගේම ගුරු ලග්න භාවයේ ගමන් කිරීම තවත් හයියක් වෙනවා. මේ සිකුරු ග්‍රහයා ඔක්තෝබර් 13 ඉඳලා නොවැම්බර් 7 දක්වා කෙටි කාලයක් තුල හරි හත්වැන්නි ගමන් කරන එක සිකුරු හතේ. සිකුරු හතේ යන කාලය වෘෂභ ලග්නධාරී ඔයා මනමාල වෙන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ මිතුන ලග්නය ගැන. ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසයේ 7 වෙනිදා දක්වා මිතුන ලග්නධාරීන්ගේ සිකුරු එන්නේ ලග්නෙන් 6 වෙන්නට. දැන් ওই රෝගස්ථානයේ සතුරු ස්ථානයේ සිකුරු ගමන් කරන කාල සීමාව සමහර වෙලාවට කාන්තාවන් නිසා ඔබ ටිකක් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන් මිතුන ලග්නධාරී පිරිමි. මිතුන ලග්නධාරීන්ගේ සෙනසුරුත් භාග්‍යස්ථානයේ යනවා, ඒක හොඳයි. මිතුන ලග්නධාරීන්ගේ ගුරු ග්‍රහයා 12 වෙනි යනවා වැයස්ථානයේ, එතන යම් දුර්වලතාවයක් තියෙනවා. කොහොම වුණත් සිකුරු වගේ ග්‍රහයෙක් 5 වෙනාධිපතියා 5 වෙනෙන් දෙවැන්න වූ 6 වෙනි ගමන් කරන කාලය අධ්‍යාපන කටයුතු වලට මැදිස්තයි. ලොකු නරකක් නෑ, ලොකු ඉහළ සුබතාවයකුත් නෑ. අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවා. සමහර වෙලාවට ඔය ශරීරයේ ප්‍රතිශක්තිකරණේ ටිකක් අඩු වෙන්න පුළුවන්. ටිකක් වතුර පෙවෙන ගතිය ටිකක් අඩු වෙන්න පුළුවන් ඔයාට. එහෙනම් ඔක්තෝබර් 13 ඉඳලා නොවැම්බර් 7 දක්වා කාලේ ටිකක් වැඩිපුර වතුර බොන්න. එතකොට ඔයාට ඇති වෙන්න තියෙන බොහෝ ලෙඩ රෝග වලින් මිදීමේ හැකියාවක් තියෙයි. අපි දැන් කතා කරනවා කටක ලග්නය ගැන. ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසයේ 7 වෙනිදා දක්වා කාලය කටක ලග්නධාරීන්ගේ සිකුරු එන්නේ ලග්නෙන් 5 වෙන්නට. 5 වෙන්න කියන්නේ පූර්ව පුණ්‍යස්ථානය, ඒ වගේම විද්‍යාස්ථානය. 5 වෙන්නට සිකුරු වෙන එක ගොඩක් හොඳයි. කටක ලග්නධාරී ඔයාට සමාජ සම්බන්ධතා ඇති වෙනවා. බලාපොරොත්තු නොවූ ධනයක් ලැබෙනවා. කටක ලග්නධාරී ඔයා අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් දරුවන්ගේ ජීවිතවල යම් සාර්ථකත්වයක් ඇති වෙනවා. ඔයාට ඔයාගේ ජීවිතේ සතුටු වෙන්නට පුළුවන්. කාරණා කීපයක් දෙන්න පුළුවන්. කටක ලග්නධාරීන්ගේ සෙනසුරු නම් යන්නේ ලග්නෙන් 8 වෙනි ආයුෂස්ථානයේ මාරකස්ථානයේ. බොහෝ වෙලාවට කටක ලග්නධාරීන්ට තියෙන ඔය සිකුරු මාරුව, බුධ මාරුව, රවි මාරුව මේවා කෙටි කාලීන ග්‍රහ මාරුවි. කටක ලග්නධාරීන්ට සෙනසුරු 8 යන අපලයේ දුරු වෙන්නේ 2025 මාර්තු මාසයේ 29 වෙනිදා ඉඳලා. 29 න් පස්සේ නිසා මේ කාලේ පොඩි කට්ටක් කන්න. මේ කාලේ ඔයා කන කට්ට ඔයාට අනාගතයේ යම් ආයෝජනයක් වෙයි. හරි, එහෙමනම් අපි කතා කරමු මේ කාල සීමාව සිංහ ලග්නයේට කොහොම කාලයක් වදා කරයිද කියන දේ. ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසේ 7 වෙනිදා දක්වා සිංහ ලග්නධාරීන්ගේ සිකුරු එන්නේ ලග්නෙන් 4 වෙන්නට. දැන් සිංහ ලග්නධාරීන්ගේ සෙනසුරුත් 7 වෙන්නේ බලවත් වෙලා යනවා, හොඳයි. සිංහ ලග්නධාරීන්ගේ බාග් පූර්ව පුණ්‍යස්ථානාධිපතියත් මුදුනස්ථානයේ බලවත් වෙලා යනවා, ගුරු ඒකත් හොඳයි. මේ සිකුරු සිංහ ලග්නධාරීන්ගේ එන්නේ සුඛස්ථානයේට. ගේදොර ඉඩකඩම් යාන වාහන සම්බන්ධ බලාපොරොත්තු ඉටු වෙනවා. අලුතෙන් නිවසක් හදන්නට හෝ ඉඩමක් මිලදී ගන්නට ඉතාම හොඳ කාලයක්. ඔයා පාවිච්චි කරපු වාහනය ඔයාට මොඩිෆයි කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඔයාට මව සහ මව්පාර්ශවීය සම්බන්ධතා ඇති වෙනවා. සහ 4 වෙන්නේ සිකුරු යන කාලේ ඔයා හරි සත්‍යවාදී අවංක පුද්ගලයෙක් හැටියට සමාජයේ හඳුනා ගන්න ලබන ඔක්තෝබර් 13 ඉඳලා නොවැම්බර් 7 දක්වා සහ මිනිස්සුන්ට ඔයාගේ උදව් කරන ස්වභාවය වර්ධනය වෙන කාලයක්. සිකුරු මාරුව කන්න ලග්නයේට කොයි වගේ කාලයක් උදා කරයිද කියන දේත් අපි දැන් කතා කරමු. ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා ඉඳලා නොවැම්බර් 7 වෙනිදා දක්වා කාලයේ කන්‍යා ලග්නධාරීන්ගේ සිකුරු වෙන්නේ ලග්නෙන් 3 වෙන්නට. අමාවි 3 වෙන්න කියන්නේ කාම ත්‍රිකෝණීය නියෝජනය කරන භාවයක්.
එතකොට සිකුරු වගේ ග්‍රහයේ කුචගේ රාශියකට කාම ත්‍රිකෝණයේ නියෝජනය කරන භාවයක ආවට පස්සේ ඔයා ටිකක් විරුද්ධ ලිංගිකයන් දෙසට ඇදිලා යන ස්වභාවයේ වැඩි. සමහර වෙලාවට ඔයා හැඟීම් පාලනය කරගන්න. ආදරය, ප්‍රේමයේ ඉක්මවා රාගය ලිංගිකත්වයේ කියන එක විරුද්ධ ලිංගිකයන් ඉස්සරහ අපිට මතුවෙන්න පුළුවන්. ඒකද ඒක පැත්තකින් වරදකුත් නෑ. ඉතින් ඔයා අර සීමාවක් සහිතව මේ දේවල් පවත්වා ගන්නවා නම් ගොඩාක් හොඳ වෙයි. ඒ වගේම තුන්වැන්නේ සිකුරු යන කාලයේ ඔයාගේ කලාත්මක సౌందర్యාත්මක දේවල් මතුවෙනවා. කෙටි ගමන් බිමන් යදෙනවා. ඒ කෙටි ගමන් බිමන් හරහා ඔයාගේ බොහෝ දේවල් සාර්ථක වීමේ ඉඩ කඩක් තියෙනවා. සහෝදර පාර්ශවයත් එක්ක බැඳීම ශක්තිමත් වෙන කාලයක්. දැන් කන්‍යා ලග්න ධාරීන්ගේ කර්මයට තීන්දුව දෙන සෙනසුරු ලග්නෙන් 6 වැන්නේ බලවත් වෙලා යනවා. ගුරු ග්‍රහයත් 9 වැන්නේ යන නිසා කෙටි කාලීන සිකුරු මාරුවක් වුණත් ඒක ඔයාට යම් සාර්ථක ප්‍රතිඵලයක්. අඩියක් ඉස්සරහට කියන්න ලැබෙන සුභ කාලයක් වේ. අපි කතා කරමු දැන් මේ කාල සීමාව තුලා ලග්නෙට කොහොමද කියලා. ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසයේ 7 වෙනිදා දක්වා කාලය තුලා ලග්න ධාරීන්ගේ සිකුරු එන්නේ ලග්නෙන් දෙවැන්නට. දැන් තුලා ලග්නේ ලග්නාධිපතියා සිකුරු එන්නේ ලග්නෙන් දෙවැන්නට ධනස්ථානෙට. ලග්නාධිපතියා ලග්නෙන් දෙවැන්නි ගමන් කරන කාලයේ තුලා ලග්න ධාරී කාන්තාවු තමාගේ රූපය ගැන හිතනවා වැඩි. රූප අලංකරණය ගැන හිතනවා. බියුටි සැලූන් එකකට යන්න ඕනේ කියලා හිතනවා. කැඩපත හමුවට ගිහිල්ලා නිතරම රූපේ බලන්න පුළුවන්. අනික ලග්නාධිපතියා ලග්නෙන් දෙවැන්නේ ගමන් කරන කාලේ හොඳ ධන යෝගයක්. ලෝකේ ඕනතරම් ආයෝජන අවස්ථා තියෙනවා. ඒ ආයෝජන අවස්ථා හඳුනා ගැනීමයි වැදගත් වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි අවස්ථා නොදකින එක. අපි දකින්නේ ඉන්වෙස්ට්මන්ට් එකකට හොඳ අවස්ථාවක් කියලා. හැබැයි තියෙනවා. අන්න ඒ තියෙන අවස්ථාවක් හඳුනා ගන්නට ලැබීමක් හෝ හඳුනා ගන්නට ඉතාම හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම ඔබගේ වචනය තුළින් අන් අය ආකර්ෂණය කරගන්න පුළුවන්. තුලා ලග්න ධාරීන්ගේ යෝගකාරක සෙනසුරුත් බලවත් වෙලා යන නිසා ඔයාට ඔයාගේ ජීවිතේ මොනවා හරි දෙයක් අඩියක් ඉස්සරහට තියන්න පුළුවන්. අනිත් අයගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන් කාලයක් වෙයි. සිකුරු වෘෂික රාශිගත වීම වෘෂික ලග්නයට කොහොම බලපාන කාල සීමාවක් උදා කරයිද කියන්නේ දැන් අපි කතා කරමු. සාමාන්‍යයෙන් මේ ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසයේ 7 වෙනිදා දක්වා කාලය සිකුරු ග්‍රහයා වෘෂික රාශිගත වෙනවා. දැන් අමාමි වෘෂික රාශිය කියන්නේ වෘෂික ලග්නේ ලග්නේ. අර මං කිව්වේ සිකුරු 7ට වගේම ලග්නේ පොඩි ටිකක් ආකර්ෂණීය ස්වභාවයක් මනමාල ගතියක් ඇති කරනවා. ඕනම කෙනෙක් ඕනම ලග්නකින් ඉපදිලා සිකුරු ලග්නේ ඉන්නවා නම් පොඩි මනමාල ගතියක් ආකර්ෂණයක් තියෙනවා. වෘශ්චික ලග්න ධාරීන්ගේ සිකුරු වෙන්නේ කුජගේ රාශියකනේ. අන්න එතකොට ඔයා ටිකක් විතර ඔයාගේ කාමයේ රාගය ලිංගිකත්වයේ කියන දේ වර්ධනය වෙන කාලයක්. ඒ වගේම සිකුරු ලග්නේ යන කාලේ ඔයා හරි සත්‍යවාදී අවංක ගති වර්ධනය වෙනවා. සිකුරු ලග්න යන කාලේ ඔයාට බොහෝ දිනෙකින් උදව් උපකාර ලැබෙනවා. සහ ඔයාට ඔයා අනිත් අයට උදව් කරනවා වගේම ඔයාට අනිත් අය උදව් කරන්නට පෙළඹෙනවා. යකෙක්ගෙන් උනත් වැඩක් ගන්න පුළුවන් කාල සීමාවක්. ඔයාට ඔයාගේ ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙන කාලයක්. ඇත්තටම රස ආහාර භුක්ති විඳින්නට ලැබෙනවා වගේම ශරීර සනීපයක් ලැබෙනවා මුචික ලග්න ධාරී ඔයාට. සෙනසුරුත් බලවත් වෙලා 4 වෙනි සස කියන මහා පුරුෂ යෝගේ උදා කරමින් යනවා. ගුරු ග්‍රහයත් 7 වෙනි බලවත් වෙලා යන නිසා ඔයාට ඔයාගේ ජීවිතේ ඵල නෙලා ගන්න පුළුවන් කාලයක් වෙයි. මේ කතා කරන්නේ ධනු ලග්නය ගැන. ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා ඉඳලා නොවැම්බර් 4 වෙනිදා දක්වා කාලය ධනු ලග්න ධාරීන්ගේ සිකුරු එන්නේ ලග්නෙන් 12 වෙනිදාට. 12 වෙනිදාට සිකුරු වෙන කාලයේ ප්‍රධාන දේ සැපට සනීපට නිින්ද යනවා. මොකද සිකුරු කියන්නේ නිින්දට කාරකත්වයක් දරන ග්‍රහයෙක්. අමාවි ඔබ දන්නවාද මගෙන් ජන්ම පත්‍රය බලන ගොඩාක් අය සමහර වෙලාවට කියන දෙයක් තමයි මේ මෑත කාලයේදී ඔවුන්ට ගොඩක් වෙලාවට 12 වෙනිදා පීඩාවට පත් වෙලා හිටියට පස්සේ නිින්ද නැහැ. සයනේ සුවේ නැහැ. ඔන්න ධනු ලග්න ධාරීන්ට සැපට සනීපට නිින්ද යනවා. ඒකම වටිනවනේ. සමහරු කියනවා මේ කේන්දර බලද්දි මහත්තයා ඔබතුමා කියපු කාරණාව හරි මට මොන දේ නැතත් මට මොන ප්‍රශ්න තිබ්බත් හොඳට නිින්ද යනවා කියලා. අන්න ඒ වගේ මොන ප්‍රශ්න තිබ්බත් ධනු ලග්න ධාරීන්ට ඔක්තෝබර් 13 ඉඳලා නොවැම්බර් 4 දක්වා සැපට සනීපට නිින්ද යන්න පුළුවන්. නිින්ද වැඩි වෙලා
කටයුතු වඩමන කරගන්නත් පුළුවන්. ශරීර සනීපේ හොඳයි. ඔයා ගොඩාක් වෙලාවට විදේශීය සම්බන්ධතා වැඩි කෙනෙක් බවට පත් වෙනවා සහ ඔයාට වෙනදා නැති විදේශීය සම්බන්ධතා ටිකක් ඇති වෙනවා. ඈත පළාත්වල ඉන්න අයගෙන් ඔයාට උදව් උපකාර ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඔයාගේ ජීවිතයේ සනීපේ සැපය සතුට වගේ දේවල් ඉෂ්ට වෙන්න පුළුවන්. එකම දුර්වලතාවයේ සිකුරු දොළොස් වෙන්න යන කාලයේ අනවශ්‍ය මුදල් නාස්ති වීම, වියදම් වීම වගේ දේවල් බහුල වෙනවා. අරුමෝසම් දේවල් මිලදී ගන්න, ලස්සන සුන්දර දේවල් මිලදී ගන්න මුදල් වැය කරන්න පුළුවන්. ධනු ලග්නධාරීන්ගේ සෙනසුරුත් බලවත් වෙලා යන නිසා මේ ගත කරන කාලය ඔයාට ඔයාගේ ජීවිතයේ සුභ කාලයක් වේ. අපි දැන් කතා කරමු මකර ලග්නෙට කොහොමද කියලා. ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසේ 4 වෙනිදා දක්වා මකර ලග්න ධාරීන්ගේ සිකුරු වෙන්නේ සියලු ලැබීම් පෙන්වන අයස්ථානෙට. ඔන්න මකර ලග්න ධාරී ඔබට බිස්නස් එකක් ආරම්භ කරන්නට ඉතාම හොඳ කාලයක්. අතේ තියෙන්නේ පොඩ්ඩක්ද සල්ලි. සුළු මුදලක් හරි දාලා බිස්නස් එකක් පටන් ගන්න. ආයෝජනයක් කරන්න. ධනයක් ලැබෙන තැනක තමාගේ සල්ලි යොදවන්න ඉතාම හොඳයි. අනික ඔය මේ කාම ත්‍රිකෝණය නියෝජනය කරනවා අමාවි 3-7-11. ලග්නයත් නියෝජනය කරනවා. දැන් ඔය 11 වෙන්නේ සිකුරු යන කාලේ මකර ලග්නධාරී පුරුෂයන්ට කාන්තාවන්ගේ ආකර්ෂණය ලැබෙනවා. මකර ලග්නධාරී ස්ත්‍රීන්ට පුරුෂයන් එක්ක තියෙන ඇයි හොඳයිකම් වර්ධනය වෙනවා. අනික විශේෂයෙන්ම ඔයාට අලුත් සමාජ සම්බන්ධතා ඇති වෙනවා. දැන හැඳින ගැනීම ඇති වෙනවා. වගේම ඔයාට රස ආහාර භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම සුඛෝපභෝගී ආසනවල වාඩි වෙන්නට ලැබෙනවා. ඇත්තටම කිව්වොත් අවිවාහක මකර ලග්න ධාරීන්ටත් ආදරණීය මංගල යෝජනා උදා වෙන කාර්යයක්. මකර ලග්න ධාරීන්ට අවුරුදු 7 ලග්න සෙනසුරු ඒ රාශියක් යනවා. ඒ නිසා ටිකක් පරිස්සම් වෙන්න ලබන අවුරුද්දේ මාර්තු 29 වෙනකම්. අපි දැන් කතා කරනවා කුම්භ ලග්නය ගැන. ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසේ 7 වෙනිදා දක්වා කාල සීමාව කුම්භ ලග්නධාරී ඔබට බලපාන්නේ කොහොමද? කුම්භ ලග්නධාරීන්ගේ සෙනසුරු ලග්නාධිපතියා සස කියන මහා පුරුෂ යෝගය උදා කරමින් ගමන් කරනවා. ඒ වගේම ගුරු ග්‍රහයා 4 බලවත් වෙලා, සතුරු වෙලා වුණත් බලවත් වෙලා ගමන් කරනවා. කුම්භ ලග්නධාරීන්ගේ සිකුරු වෙන්නේ ලග්නෙන් 10. 10 කියන්නේ මුදුනස්ථානී. විශේෂයෙන්ම ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ පංචේන්ද්‍රයන් පිනවන රස්සාවක් හෝ ව්‍යාපාරයක් කරනවා නම් ඔයාට ඉතාම හොඳයි. ආයතනික ප්‍රධානීන්ගේ ගෞරවය ලැබෙනවා. වැටුප් වර්ධකයක් වගේ තියෙනව නම් ඔයාට ළඟම ආසන්නම් ප්‍රධානියා හමු වෙලා ඒක කරගන්න පුළුවන්. රස්සාවේ ඔයාට අඩියක් ඉස්සරහට තියන්න පුළුවන් කාලයක්. ගේ දොර ඉඩකඩම් සම්බන්ධ බලාපොරොත්තු ඉටු වෙනවා. වගේම නිවසට අවශ්‍ය ගෘහ උපකරණ ටිකක් ඔයාට මිලදී ගන්න පුළුවන්. කුම්භ ලග්න ධාරීන්ට සෙනසුරු ලග්නේ අනේකත් හොඳයි. පොඩි කර්කෂ්ඨක භාවයක් තියෙයි ලග්න සෙනසුරුේ රාෂ්ටකයක් නිසා. වෙයි සෙනසුරු ලග්නේ අනේක සස කියන මහා පුරුෂ යෝගයත් ජය යෝගයත් උදා කරන නිසා ගැටලු ප්‍රශ්න බාධක මැද මැච් එක ගහන්න පිච් එක සකස් වෙනවා. අවසාන ලග්නය තමයි මීන ලග්නය. මීන ලග්නයේ මේ කාල සීමාව කොහොම කාල සීමාවක් උදා වේද කියන දේත් අපි කතා කරමු. ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසේ 7 වෙනිදා දක්වා කාලය විශේෂයෙන්ම මීන ලග්න ධාරීන්ගේ සිකුරු ග්‍රහයා එන්නේ ලග්නේ 9. දැන් ඕනම කෙනෙක්ගේ අමාවී උත්පත්ති ජන්ම පත්‍රයෙන් මම ඔය ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී දකින දෙයක් තමයි සිකුරු වගේ ග්‍රහයෙක් උත්පත්ති කේන්දරේ 9 බලවත් වෙලා හිටියොත් ඒක වාහනාදී යෝගයක්. ගොඩක් අයට හීනයක්නේ වාහනයක් ගන්න එක. ඔයා මොන ලග්නෙන් ඉපදුනත් සිකුරු 9 බලවත් වෙලා ඉන්නවා නම් ඔයාට ඉතාම ඉහළ සුඛෝපභෝගී වාහනයක් ගන්න පුළුවන්. උදාහරණ සහිතව කෙනෙක්ට පැහැදිලි කරන්න පුළුවන් ඒ කාරණාව. කොහොමත් සිකුරු 9 ගමන් කරන කාලය විදේශගත සම්බන්ධතා ඇති වෙනවා. රටකින් රටකට යන්න පුළුවන්, ප්‍රදේශයකින් ප්‍රදේශයකට යන්න පුළුවන්. විදේශීය රටවල් අතර තියෙන සම්බන්ධතා වඩා ශක්තිමත් වෙනවා. ආනයින අපනයින සම්බන්ධව ව්‍යාපාරයක් කරන මීන ලග්නධාරීෙක් නම් ඔබ ඔයාට ඉතාම සාර්ථක කාල සීමාවක් තමයි පසු වෙන්නේ. මීන ලග්නධාරී ඔබගේ ජන්ම පත්‍රයේ සෙනසුරු 12 වෙන්නේ ගමන් කරන නිසා ඒක කිසියම් ආධ්‍යාත්මික මෝක්ෂකාමී කාල සීමාවක් වෙනවා. හැබැයි සිකුරු වගේ ග්‍රහයෙක් 9 ගමන් කරන කාලය ඔයාට ඔයාගේ ජීවිතයේ දුරබැහැර පළාත්වලින් පවා ලැබීම් ලැබෙන කාලයක්. මීන ලග්නධාරී ඔබ විශේෂයෙන්ම ওই මැනික් සම්බන්ධ බිස්නස් එකක් පටන් ගන්න හිටියා නම් මේ කාලේ හොඳයි. ගොඩක් වෙලාවට අමාවි මේ කාරණාව හරි පොදු කාරණාවක්. හැබැයි මේ සිකුරු ග්‍රහයා වෘශ්චික රාශි ගත වීම කෙටි කාලයක් තුල සිද්ධ වුණත් ඔයාට ගත කරන මහදසා, අතුරු දසා, විදසා අනුව මේ කාරණා වෙනස් වෙන්න පුළුවන්. ඉතාම දක්ෂ ජ්‍යොතිර්වේදීන් ලංකාවේ ඕන තරම් ඉන්නම
ඔයාගේ පවුලේ ජෝතිර්වේදයා හරහා මේ ජන්මපත්‍රය ඔයාගේ පෞද්ගලික ජන්මපත්‍රය බලාගෙන ඊට අදාළ වත් පිළිවෙත් කරගන්නට කියලත් මං ඉල්ලා සිටිනවා. අපි අද කතා කර උතුම්ර 13 වෙනිදා සිදුවන සිකුරු මාරුවත් එක්ක ලග්න 12ට කොයි වගේද කියලා ඉතින් එතුම මතක් කළා. තම තමන්ට ඉතින් වෙනස් වෙන්න පුළුවන් මේ දේවල් ඒ නිසා තමන්ගේ පෞද්ගලික කේන්ද්‍ර සටහන පවුලේ ජෝතිර්වේදයා ළඟට ගිහිල්ලා ඒක සුපරීක්ෂා කරගෙන ඒට අවශ්‍ය යම් කිසි ග්‍රහ අපල ග්‍රහ දෝෂයක් තිබේ නම් ඒ දේවල් වලට අවශ්‍ය කරන්නා වූ පිළිවෙත්පත් පිළිවෙත් කරගන්න දේ මතක් කිරීමත් එක්ක අද වැඩසටහන මාවටපත් කරන්න සූදානම් වෙන්නේ. අපි තවත් දවසක හැමෙන බලාපොරොත්තු ඉතාමත්ම ගෞරවණීයවට සමු දෙනවා. සුබ දවසක් ඒ වගේම ආයුබෝවන් ඔබ සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.